ක්තරණ පෝර්තකට ඒහා කිය වර්ටගැනක කුමක්. අදදවසේදී ඇතරම මේ මාධ්‍ය හමුව පැඇත්වීමට සූදානන් වන්නේ. රටේ ධ්‍යාමත්ම දරුණු විදිහට ආර්ථික වියසනයක මුවවිටට පැමිණිලා ආර්ථික ව්‍යසනය ජයගැනීම සඳහා අවශ්‍ය නිස්සිි ක්‍රියාමාර්ග ගන්නවා යැයි මසාවාදා ප්‍රකාශ කරමින්, රටේ ජනාධපතිවරයා සහ ආණ්ඩුව පාරම්බානවා දැ මේමෙනකොට රජයයක් විදියට ගතියුතු ප්‍රශස්තම තිීන්දු තමන් විසි ලාගැනමින් සිටිනවක් කියනෙන පිළිබඳව. නමුත් ඇත්වසේම කියන්නට අවශ්‍යයි. මේ වෙලාවේදී ජාතන්්‍ර මුූල්‍යයාර මුදලේ ප්‍රථම නයවාරිකය ලබාගැනීමෙන් උද්දාාමයට පත්වෙලා. ඒ නයවාරකය මත රටේ ඉදි්‍රී ආර්ථික ජයග්‍රහණ තමන් විසින් අත්පත් කරගෙනන හමාර බවට ජයගෝසා නංවන ආණ්ඩුව. රටේ මහජනතාව මුලාවින් මුලාවට පත්කිරීම පිළිබඳවා අපි දැඩි අප්‍රසාදේ මෙවෙලෑ පළ කරන්නටවශ්‍යයි. ඇතරම නිදහස ජනතා පෙරමුණ විදියට අප රටේ යම් මතවාදයක් ගෙනේනවා මේ ජාති අතරම ූලියයාර මුදලේ මේ නයවාරිකය පිළිබඳව අනවශ්‍ය උත්තාමයකට පත්වෙලා මේ රට මේ ගායාන විනාසය පිළිබඳව මහජනතාවට මුසාවාද ප්‍රකාශ කරන්න ඉපා ගෙනකාරණාව. ඔකද මේ වෙලාවෙේදී රජය විසින් ජාතින්ද්‍ර මූල්ලියයාර මුදල්ලේ කොන්දේසි තමන් විසිම නිර්මාණයර අනමශ්‍ය කොන්දේසි දැවැන්ත ප්‍රමාණයක් සමඟ රට මේ ආර්ථික අර්බුදය තරුණු විදිට හිරකිරීමේ මේ ආධිනවලට රජයට සසාහ රට අනගතේ ඉතා දරුණු විර මුුණ දෙන සිද්ව වෙනවා. ජාති්‍යන්ද්‍ර ම ූල්‍යයාර මුදල්ල කියපු කොන්දේසි තවත්වර්ධනය කරමින්, බදදු බර දැවන්තවිදියට හෙළ දමින් ඒවගේම තමා පොලියනුපාද දැවන්ත දියට හළ දමින්. ඉවගේම තමයි රජය නාස්තිිකාරි වියදම්. තවතුරටත් අකණ්ඩව ඉහළ දමමින් රජයක් විදියට මේවෙලාව ගතයුතු ප්‍රසස්තම තිීදු නොවයි රජවිසිය නබාගෙනමින් තිබෙන්නේ. ජාතියන්ත්‍ර මුල්්‍යයාර මුදල මහබැංකො ස්වාධීන කරන්නේ කියලා කියනකොට මහබැංගුව පහුගියකාලේ දේශපාලනී කරයක් වෙී තිබුණ. මහබැංගවිි දේශපාලනී කරණය අපි දකින්නේ රජයේ අනවශ්‍ය වියදම් පියවාගැනිම වෙනුවෙන් රජේවිසින් මහබැංගොඩි යෝජනා කලා මෙ පපමන ප්‍රමාණෙක මුදල් නිස්්පාදනය කරලා නිර්මාණය කළ තමන් එදල බාදන්නේෙ කියලා. එනිසා රජ දිගින්දිකටම නවමූල්්‍යනියාය අනවශ්‍ය විදිහට ආරෝපණය කරගනිමින්. රජයට උපදෙස්තුන්න්නු රජේ මූල්‍යයාන්සේ භාරව සිටබුම සියලු දෙෙන. මූල්‍ය ප්‍රසාාරණයක් බලාපොරොත්තුවයෙන්, පොලිය අනුපාති තාමත්ව පහල සියට පහකාහැක මට්ට මේ පවත්වා ගනිමින්. ඒවගේම තමත් දර දැවැන්තලෙස මුදල් රාජයවිදිී විසින් මහබැංගවාරා රටට නිකුත් කරමින්. රටේ දේශය මුදල් ප්‍රමාණය ප්‍රසාරණය කිරීම ප්‍රතිපත්යක තමයි රජය අනුගමනෙක් කළේ. මිතින්දි ඇත්තටම රජය අනුගමනය කරපු මේ අනවශ්‍ය. මේ නාස්තිිකාරී රජ වැඩපිළිවෙල හමුවේ රටේ මල්්‍යන්සේ සමභරතාවේ බිද වැටුණ. මේ රටේ මූල්්‍යන්සේ සමභර්තාව බිදවටෙනකොට උද්දමනය දරුණු විදියට ඉහල ඇමේ ප්‍රවණතාවයක් මතුවෙන් පැවතුනා. මෙබඳු තත්ත්යක් තුළ පහුගේ ආණ්ඩුව ගත්ත වැරදි මුූල්්‍යෙ තීන්දු ගණනාවක් කේතුවෙන්. මේරා පහුගේ රජේයට ආර්ථිකය මනාලෙස කළමනා කරණය කෙසේ වෙතත් යම් ප්‍රමාණයකඩහත්ත ආර්ථිකය, පාලනය කිරීමේ රැහැන් තමන්ගේ අතේ තබා ගැනීමට කිසිසේත්ම හැවක් ලැබුන්නෑ. ඒනිසා ආණ්ඩුව බංකොල තාර්ථිකයක් කපේල් දොලොස්යෙන්ද වන්නකොට ප්‍රශයට පත් කරන්නට තරන් පහල දීන තත්වයට පරිවර්තනය වුණා. මෙහිදී ඇත්වසේ අපි මුලින් කියායිතියක් කල්ලතුව ජාතියන්්‍ර මුල්ලයාාර මුදලට අපගේ කොන්දේ සිද ඇැතිව ඉතා විනිවිධ පෙනෙන ආකාරය ඉතා ප්‍රබල සහ රටක ඉතකර සාකච්චවාටකට යන්න කියනෙක. හිද ැෙල් ජාක්ෂ ැතුමයි ගේම ආ්ඩුව අන්සේ හිටපු ප්‍රබලමූ්‍යන්සේ වගේම රාජ්‍ය පාලනයට ප්‍රබලෙස දායක වෙච්චි ක්ඩායම ඉතා මුදලෙස ජාති්‍යන්ද්‍ර මූල්‍යයායර දලට යෑම ප්‍රතික්ෂෑප කරමින් තමන්ට දේශීය උපායපක්‍රම තියනවා කියලා දැඩි වහසිබස් වලින් තම අපේ කණ්ඩෑමට පහර එල්ලකර ආ්ඩු තුළදින්. නමුත් ඇත්තටම රජයට අවශ්‍ය මොහොතේ ජාති්‍යන්ද්‍ර මුූල්‍ය අර මුදලට නොගොස් අටවගත්ත. මේ ජනාතිපතිවරයා ේ ింగ රජయ අ ත ද ්‍රේශ වෙ ාති න්ද්‍ර ල ර ද කොදේසි. ැඩි ලෙස තමන් විසිං රටට ක්‍ර యతම කරం ය න ැ තිබෙන. එකන් රපයා ලක්ෂයා අභි වාගේපුආදෑයම් ලබන ෘර්තිිකයන්යෙන් දැඩි මර්ධනකාී බදු ආදයමඳතු ප්‍රතිපත්තියක් ක්‍රියාත්ම කරන වෙලාවේ ඔවන් විසින් මේ බදුක්‍රමේ ලිහිල් කරන්නගෙල එල්ලිීමමක්කරන ජයක කණට හෙන වගේ දම කටයතු කරන්න.මනිස ඉතා බරපතල් ලෙස සංවේදී රාජ්‍ය නදරින් රට හරන තත්වයක් ඇත්වස මත්තුවේලාතිබන විශෂම විශේසච වෛද්‍යවර ස බඳ මටම ෘතිකයන් එතකොඩ එම තත්තේ තුළ විශාල වසයෙන් අනාගත කායේේදී, රහල් ස රෝගින්න් විශාල පීඩාවට ලක්වීමට නියමේතො තිබෙනවා. ැනටත් ඇත්වසේම උසදීගේ සහ රෝ මේ විසේසච්ච වෛද්‍යවරුන්ගේ හිගේ නිසා පිළිකා රෝහල් වගේ, රෝහල් අඩපනවෙන තත්වයක් ඉදිරි කාලයේදී ඇතව වුණොත් ත්වසේ මිපුදමියයුතුනැහැ.ඉවගේම තමයි. මේ ජාත්‍යන්ද්‍ර මූල්‍ය අරමුදලේ කොන්දේසි බදුක්‍රමය හරහා පමණක් නෙවෙයි. මේ මූල්‍යන්සේ තුළත් අපබි දකිනවා. දැවන්ත විදිට මේ මූිය ප්‍රතිසංස්කරන ක්‍රියාත්ම කරනවා කියන මතය ඉදිරියට දමමින්. මේ රජයටයිති බැංවායතන රජයට අයිති ලාබ ලබන රාජ්‍යව්‍යපර් මේ සියල්ලම පායේ කුඩු කොල්ලේට පෞද්චලිකන්සේ ලබාදීමේ පිබුරුපත් මේ වට සකස්කරමි නේවා මහදවල් එල්ලිහ සාකච්ච කරන මට්ටමට පැමිණ තිබෙන. එතුකොට රජයවිදියට මේ තමන්ගේ නාස්තිිකාරී දැවන්ත වියදම් ශීර්ෂයන්, සීමාකරගැන්නීම කරන්නේ නැතිව, වතුරටා ඔවන් මොක්ද කරන්න මේ වියදම් තව දුඩාත් ක්‍රියාත්ම කරන යන අතරවාරයේදී. බදුක්‍රමය අරහා මේ දරුණු විදිට රටේ ව්‍යාපාරික ප්‍රජාවත් ඒවගේම තමයි ෘතිීකයන් ඇතුළු මේ සමස්ත රජය තුළ රටට අවශ්‍ය කරන මේ නිලධාරෙන් අකරමණ්‍යය කරන මට්ටමට පරිවර්තර වෙලා තිබෙනවා. ජාති්‍යන්ද්‍ර මුූලි අරමුදලේ. කොදසයක් විතිර දිරපත් කරලා තියෙනවා කියලා. මේ මහබැංකුව ස්වාධීන කිරීමේ ක්‍රියාවලිය ගත්තොත් ආණ්ඩුවමොකද කරන්නේ එ මහබැංුව ස්වාධීන කිරීමේ පනක්්‍යටුම් තක් ඉතිරියට දක්වමින් ඔවුන් කරලා තිබෙන්නේ මුදල්ල අමාත්‍යවරයාට මහබැංකුවේ නියෝජ්ජ අධිපතිවරුවගේ ප්‍ර්බල පෙළේ නිලඳහරින් අමාත්‍යවරයාට නිර්දේශ කරන්න පුළුවන් මට්ටමට පනත්ත ප්‍රතියෝධන කරන්නු ත්ක් දැීම කැිතාක්කිනවා. ඉවගේම තමයි ජනාධිපතිවරයා විසිං. මේ විදිහයට පත්කිරීම මහැංගු සම්බන්ධෙන් උසස්සලධරින් පත්කරාට පස්සේ. ඒව ව්‍යවස්ථාදායක සභාවටාවට පස්සේ, ව්‍යවස්ථාදායක සභාවිච ප්‍රතික්ෂේ පවන හැම අවස්ථාවකදීම යළිත්වතාවක් ජනාධපධවරයාට මුදල් අමාත්‍යවරයාට පැමිණෙනවා නැවත අලුත් නමක් චෝජනා කරන්න. මේ විදිහට මේක චක්්‍රයක් විදිහට, තන්නි වායම රටේ ජනාධිපදිවරයා රටේ මුදල්ලමාත්‍යවරයා නිර්දේශ කරන අය පමණයි මේ විදිට මහබැංකව ඉහල පාලනාධිකාරයට පැමිණ එෙන්නේ. මේ තුළින් මහබැංකුව ස්වාධීන කිරීම ක්‍රියාවලිය තන්නි කරම මරාදමල තිබෙනවා. එනිසා යළිවතාවක් පෙර මහබැංගෝ දේශපාලනී කරණය කිරීමේ ආධිනවල්ඩ අනාගතයේදී අපට මුහුණදන්ඩ වෙනවා මොකද යලිවතාවක් මේ මහබැංගෝ ස්වාධීන කිරීම කියන කොන්දේසිය රට තිරිපත් කරමින් කරන්න යිත්වතාක් පෙර කරපු මහබැංග දශපාලනිි කරන කිරීමමයි. ඒ වගේම තමයි මේ බදුක්‍රමය හරහා රටේ ෘතිකයන් පීඩාවට පත් කරලා තිබෙනවා. අද වෙනකට අපි දන්නවා. මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාව නැතිරම් මේ අධ්‍යන කාර්යමණ්ඩල උසස් පැල ශිෂ්‍යන්ගේ උත්තරපත්ත්‍ර සාකච්චාකිරම ස ඊට අදාළ උත්තරපත්‍ර සකස්කිරීමේ කර්තාවියෙන් ඉවත්තවෙල තිබෙන පසුබිමත් තුළ ඔුන් ඉල්ලා සිටිනවා මේ බදුකල මේ සැහැල්ලු කරන්නකිෙන කාරණාව රජය ඇත්තටම උසප පල දරුවන් පිබඳව තමගේ දැඩි අදාාන යොමුකොළ ඉතුවෙනවා. උසස් පෙල ගරුවරයක විදිට ගැන්න්නු මම මේ රජයට බල කර කියා සිටිනවා. මේ දරුවන්ගේ අධ්‍යාපන කාලය වෘතිකට මීම තිබන කාලය උස අධ්‍යාපන ෙලබීම තිබි කාලය ඔන් යිලබාගෙනීමට අස්ාවක් ලැබෙනනිේ. මේ විබහගේ ප්‍රතිපාල ලැබනතරු ඇගිලි කැනගෙන සිරටවා. දැනටමත් ප්‍රමාද වෙලා හමමාරයි ඔවන් දෙවෙවිනිවත්තාවේ මේ විවාහග ප ල ැ ක් ැන වගේ තු ති අ්‍යාපන ැ්ුවක් බෙන ොන් දශ ිද මනිස උසස් පල දරුවන් ැඩ්ඩි පීනයකනේ වෙලා වෙලක්වෙලක් තිබෙනවා මේ ප්‍රශ්පත්තර බල වෙලාවට ඔවන්ට ප්‍රතිපඵල ලාා නොදීම තුළ. ඇත්තටම ආණ්ඩුවක් පිදිර කරන එකමදේ මේ වෙලාවෙේී කළලය යුතු එකමදේ තමයි මේ දරුවන්ට ප්‍රතිබාල වහාම ලබාදීම සඳාවන ක්‍රියාකාරිත්තුවය සහ තමන්ගේ වුවමනාව නිවරදිව ප්‍රදර්ශනය කරන්න කියනක. එතකොන මේ උසස් පල විවාාග ප්‍රතිබල ලබා නොදීම තුළ තවදුරට සිදුවන්නේ නැවත ඊළඟ වත්තාවේ පෞත්තන විභාග පැත්වීමට අවශ්‍ය වන කාලරාමුව ප්‍රමාධ වෙනවා. එනිසා වෙලාවට මේවර ප්‍රතිබල බාදීමට නොහැක් වෙනවා වගේම ඊළඟවතාවේ දරුවන්ඩ මේ ප්‍රමාදය තවතුරටත් දීර්ගවීම සඳහා හේතු පාද කරෙනවා. මේ විදියට උසස් පල මෙරට තරුණ දරුපරම්පරාවේ මේ රජයගෙනයන්නෙ විනාශේත කිිලබි ටහණඩ සිදවෙනවා. එනිසා මේ විශ්වවිද්‍යාල ප්‍රජාව ඉල්ලා සිලින, බදු සංශෝධනවලින් තමන්ඩ යන්න පුළුවන් සීමාවක් තුළ. මේ රජයට පහන්සුවම යායකකි බදු සීමවං වලට යතුයි. රජයේ බලාපොත්තින බිලියණනයක් නං මේ අදායම්බදද හරහා බිලියන සීයක් නම්ම ඔඋන් ලාපොත්තුවෙන්නේ. ඒ රුපියල් බිලෙන සීයක මුදල් ප්‍රමාණය වෙනුවෙන්. රජෙඩ ඕන තරම් විකල්ප පෙන්වාදිල තිබෙනම මේ රුපියල් බිලන සීය සම්පාධනය කරගනීම පිළිබඳව. එනිසා මේදී විශ්වවිද්‍යාල ප්‍රජාව රටට අත්‍යවශ්‍ය ෘතිකයන් සංවේදි කණ්ඩායමක්. ඒනිසා. ඕුඉල්ල සිදන දස ස ෝධන ඇත්වය සමස්ත රටටම ඉතා වැදගත්වෙනවා යම්යම් මට්ටම්බලින්. එනිසාපි යෝජනා කරනවා මේ උසස් පල දරුවන්ගේ ප්‍රතිඵල නිකුත්කිරීම සඳහා ඒ උත්තරපත්‍ර බැලීමේ කටයුත්ත සඳහා රජ්‍යය බරපතල විදර මධ්‍යත්වයතුවය රජ රෑරල මේ තරුණු දරුප රම්පරාවේ අධ්‍යාපනය මරාදමීමේ ඒ පාපේට රජන මුුණ දෙන්න වෙනවා කෙනකයි අපි කියන්නේ. ඒවගේම තමයි මේ වෙනකොඩ මේ ජාතියන්ද්‍ර මූල්්‍යිය අරමුදල්ලේ කොන්දේසි තමන් ඔවන් විසින් දිරුපත් කරබ කොන්දේශ වඩත් වඩා. රජය ඔවුන්ගෙන් ලකුණු දමාගැනීම සඳහා හිතා ප්‍රබල කොන්දේසි නිර්මාණය තමම්ම කරග නෙමෙන් ඔවන් ොකද කරන්නේ මේ රටතුල ජාත්‍යන්ද්‍ර මූල්‍ය අරමුදලේ කොන්දේසි අකුරක් නෑර ඉටු කරනවා කියනක පෙන්නීම සඳහා. ඔවුන් ප්‍රතිතස්ථ පනත නැත්ම් ක්‍රස්ථ පනත ගෙනල් ලතිබෙනවා. මේ ත්‍රස්ත විරෝධී පනත ඇත්තටම ශීනි තවරරපු මේ ආහාරයක් දෙරදම අපි දකින්නේ. මේ අයිසින්දදාපුත්‍රස්ථ පනතා නැත ත්‍රස්ත විරෝී පනත මේ අයිසින්දාාපු කේක් ගෙඩිය රට නෙවයි ජාතයන්දරයටයි පෙන්න්නන්නේ. ඔවුන් කියනවා මේ රාජ්‍ය මර්ධනය හමුවේ රජ්‍යය ජාත්‍යන්ද්‍ර මුූල්‍ය අර්රමුදලේ කොන්දේසි ක්‍රියාත්ම කරට යනකොට. අදදුගේවන්ට බැරුව මහබෑකට මැටන මිනිස්සු කෑගහණකොට. ඒවගේම තමයි අධ්‍යාපනයේ තමන්ට පාසල්ලෝටගේී අධ්‍යාමනය ලබාගන්ට අවශ්‍ය පාස්කොම් නොමැති දරුවෝ කෑගහන්නකොට. ඒවගේ තමයි බෙහෙත් නතුව හඩවෙලපන රෝගින් මහමකට එනකොට. මේ වෙලාවෙදි ශිෂ්්‍යන්ගේ තමන්ගේ වර ප්‍රසාද එමනත් අධ්‍යාපන අයිති්‍යය අහිමි වෙන වෙලාවෙ. අද අවුරුත් සිංහල දමිලා අවුරුද්ධ නතන්හිදු අවුරුද්ධ සමරීම සඳහා මේ යොමු වෙලා තිබෙන වෙලාවේ. බඩුමිල අඩු කලායි කියලා මේ වහසිබස්තොටන කණ්ඩායම ඇත්වස්සේ ඉතා ප්‍රබ්බල විදිහට බද්දු පද්ධතිය හරහා වැඩ්බද්ධහර. ඒවගේම ආදායම් බද්ධහර. ෙනත් බදු රශිය කරා දරුණු විදියට මංකොල්ල කනවා මේ මහජනතාවගේ මුදල් පසුම්බිය. ඒ මුදල් පසුම්බිය මංකොල්ල කාලන්පු මේ ආණ්ඩුව අද මහජනතාවට කියනවා තැන තැන හල්ටික් බෙදල ඒ වගේම තමයි පහසුකම් ටිකක් බෙදල ඔන් මේ මහජනතාව අන්දන්ඩ උත්සා කරනවා. අපි තමයි මේ මූල්්‍ය අරුදයට විසඳුම් ලබා දෙන උත්තර සපේන. නියාචාරුන් අපි කෙලවන් පෙන්න්නට ත්සා කරවා. එනිසා ජාත්‍යන්තර මූල්්‍යාර්රමුදලේ කොන්දේසි දරුණු කොන්දේසි මේරට තුළ ක්‍රියාත්ම කරන්ඩි යනකොට ඒ පොලි අනු පාතතියෙන් පීදා ලබන ඒවගේම තමයි සහනාධර අහිමි වන ඒවගේ තමයි තමන්ට බහන්ඩ පැසක් මිලදී ගන්ඩන් නු හැකිවන එවගමතමයි බදුබරිින් මිරිකන බෙහෙත්තබා ගැන්ඩනු හැවන මේ මහජනයා පාරටවිල්ල ෆිලාපතියෙනකොට එ මහජන විරෝධය කුඩු පට්ටන් කරට, ත්‍රස්ත විරෝධී පනතහෙලා පණතක්ගෙනල තිබෙනවා. මේ ත්‍රස්ත විරෝධී පනතෙන් ක්‍රියාත්ම කරට හදන්නේ ආණ්ඩුවට විරුද්ධව, ඩුවගේන ප්‍රතිපත්ව විරුද්ධව කෞුරුුවරි පාඩ පහින වන ඒ පාර පහහින මිනිස්සන් දඩුකදේකහണ තමයි මේ ත්‍රස් රදධ ැතිග නල තිබෙන. මේ පනත සඳහ කරනවා ඉතාම පැහැදිලිව. ඒ පනතේ තුවන වගතය සඳහගල ඉතාම පැදිලිව යම් ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීමෙන් ැල සිරීමට ලං ්‍ය න් ක් ජාති්‍යන්ත්‍ර සං ධනයක් සවා ීති රෝ ලෙස ලහත්කාරය යොමුකිරීම අරමනෙන් යුතුව. අටයුතු කරන අනං රජේත පුළුවන් පොලිසිය දාලිවරවෙල්ලා ඒ අත්තනං ගුට ඇරගන්න. ඒයට හිරදන්්ුවන් ෙෙන්ඩ පුළන් අවරුද්ධ ලසසිීමමාවක් සඳහා කියලා. එතකට ආණ්ඩුව ක්‍රාත්මක කරන බදු ප්‍රතිපත්තිකට විරුද්වන වන. ආ්ඩුව ක්‍රාත්ම කරන පෞද්ජලි කරන වැඩ පිළිවෙලකට විරුද්වනවන. ආ්ඩේ ප්‍රතිපත්තිර විරුද්ධ වුවන් දඩු කලේ ගැන්ත් කැසීම සඳහා. මේ ක්‍රස්ථ විරෝධී න ඔවන් පාචි කරන්න පුළුවන්කමක් ඇතිවවෙලවා. ඒ ගේමතමයි. මේ කියනවා යම් අධ්‍යවශ්‍ය සේවාාවකට හෝ සැපීමට හෝ. යම් අධ්‍යවව සැපි සමක සම්බධයම් තිීරණාත්මගේ අිතල් පාසුමකටෝ ප්‍රවාාණ පාසකමකට බරපතන බාධ ඇතිකිරීමට අලාබාහනේ සිදුකිරීමට ඒ සඳා මැදි හවීම. මේ වගන්තියේ සදහංගල තිීබෙනනවා ඉතාම පැහැදිලිව මෙතුන්වෙන වගන්තියේ තවස්ථාවක තින වගන්තියන් ඒ සඳහන් කරනවා. යම් අධ්‍යවශ්‍ය සේවාක් මැ ප්‍රකාශ කරල තිබෙන සේවයක්. ඒ ෞඛ්‍යෙේවේ වෙන්න පුළුවන්. ඒක අධ්‍යපන සේව වෙන්න පුලුවන් ඒ සේවේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙනවනං. ඒ වැඩවර්ජනය හරහා රටේ ප්‍රධාන අධ්‍යවර්්‍ය සේවාක් බිඳවටනව කියන තැනට ගිහිල්ල ඕන් ත්‍රස්ථවාදිීන් සේ සලකලා ෘතිය සමතිවිතියට නෙවෙයි ෘතික විදිර නෙවෙයි කම්කරුව විදියට නෙවෙයි රජ සවිකවිට නවෙයි. ත්‍රස්ථවාදී විදිර සලක ඔවන්ට පුළුවන්. අත් අඩංගු ඩරගෙන වුෘද්ධක සිරපාරයට ලක් කර. මේ ්‍රස්තවිරෝධී පනතෙන් කරලතියෙන්නේෙ ස්්‍රීලාං කියිය ජාතිය ත්‍රස්ථවාදීං විදියටට හංවඩුගාලාල ශ්‍රීලාංකීය මහ ජනතාව ත්‍රස්තවාදීං විදියට ත්‍රස්ත විරෝධී පනතාරහා හිරේදාාන පනක්තමයි මේ ත්‍රස් විරෝදී න කියලා කියන්න. එනිසා, ත්‍රස්තවිරෝධී පනහත හරහා ස්්‍රීලංකාවේ සියල පුරවැසියන් ්‍රස්තවාදී බඩ පරිවර්තනය කරලා තිබෙනවා. ඔවුන් ජම්කිසි විදියකින් පීදාවගට පත්වෙන වෙලාවේ. ස් වාදී රි වා. එනිසා රටවැසියා ්‍රස්ථවාදයා බව හ වඩ හප ්‍රස් විරෝධී පරයෙන් කරපු එකමදේ තමයි ශීලාගක පුරවැසියා ්‍රස්ථවාදයා කිය නිර්වාචනය කර හංවඩු ගල දඩුකදේගහන්න අව්‍ය ප ර ත් നතික ්‍ර මාර්ග ගෙන තිබෙනවා. න ජ . නි ි මසිංහ ල ග එකසිේ තිස්සාතරක් පාර්ලිමේන්තුවේ චන්දැදීපු ඔබ මහජන වර්රම මංකොල්ල කෑවා. ඔබට ඔබති එකසිේ තිස්සාර දෙනට කිසිදු සදාචාරත්මක සහ. කිසිදු ජනවරමට නෑ. මෙරටේ පුරවැසියා ත්‍රස්තවාදීම් බවට හංවඩුගහන් ඔබට බලයක් නෛතිකවහෝ වෙනත් කිසිදු ආකාරක ජනවරමක් විදි ලබාදීල නෑ. ඒනිසා රටේ පුරර්වැසියා ත්‍රස්තවාදී වසෙන් හංවඩු ගසීම සඳහා. ඔබට යම් විද්‍යියකින් කකිසි තිසත්‍ර දෙනාට බලයක් ලබාදීල තියෙනවා කියල තමං බලයක් අරෝපනය කරගන ඉන්නවනම් අපි කියනවා. ඔබ මහජනතාව සිරියේ දනගහන දව සකටානිද දයන්නනවා. ඔබ මැතිවරණය තබන් නැතුව මැතිවරණය හග උත්සා කරන්නේ මේ මහජනවර මෙංගලබෙන ද. ඔබ දංගඩියට දක්කන දවස ළගළගමැන නිසාබව අපි දන්නවා. එනිසාපිය ඔබට කියනවා මේ ත්‍රස්ත විරෝධී පණත හරහා. මේ රජය උත්සාහ කරන්නේ ජාති්‍යන්ත්‍ර මූල්ල්‍යිය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්න කරන්න යනකොට මෙලට මහජනතාව පීදාවට පත්වෙලා මහමගට ඇවිල්ල කැරලිගහන තත්ත්වය පාලනය කරන්නට දරුණු රජ හිත්තර් පන්නේ පාලනයක් ගේන්ට තමයි මේර අනනිල්ලික්්‍රම සිංහ ප්‍රමුග හණ්ඩුව උත්සාහ කරන්නන්නේ. අපි දන්නවා මේ රජය මේ ක්‍රියාකරගෙන යෑම තුළ. ජ කිය න් ළම ර කිය ాගත්త දැగ විදු තු ෙනනවා ැం ඩడు රం න ල් అడుු නවා. අපි අඩුවාදාම්ලා බේන් ල් ప్්‍රමාණයක් නොමිල බාදනවා අපි පෝර ල බාදනවාි මේ සාහනල බාදෙනවා කියලා. අපේ රජయ ජාతන් මුල්ර ද දාසේවතාවක් නයරගණ කරපු වින්නහිය. අත්තේශ්‍යය සමානආකාරයට දදාහත්නනි වතවිත් ්‍ර්‍යාත්ම කරගෙන යනවා. රජය අවස්ථ දාසේකෙ ජාත්‍යන්්‍ර මූල්‍ය අර දලේ නයිල බාගෙන මේ රටේ මහජනතාවට සහන දෙනවක් කියන ලේබලේ අලවලා. අර ජාත්‍යන්ත්‍ර මුූල්‍ය අර මුදලේ න අය කාභාසිනය කරලා දැම්මාවා. මේ ජාත්‍යන්ද්‍ර මුල්ල අර මුදලේ නයාපට ලබා දුන්නේ ඇත්තටම බංකොලොත් භාවයෙන් වලක්වාගැන තමන් ආයෝජන රටට ලබාගෙන රටේ නිෂ්පාධන යන්ත්‍රණය, පල ලෙස හල මා ගැනින්වේෙනුවෙන් විරාමයක් ගන්න තමයි. විදින ජ ත න්්‍ර ල අර දලෙෙන් සහන රජයට ලබාදීම කටයතු කළ තිබෙන්නේ. මේ අවස්ථාව පාවිච්ච කරන්නේ තනිි කරම දේශපාලනු උපයක් විදියට. මේ කණ්ඩායම උත්සා කරන්නේ දැන් අදහයට ආ ක් එක් න්ත්‍ර රු ඇතුරම් පිළිබඳ අපට සාකච් හ බෙනවා ඕව සාකච්ා කරනවා එල්ලිය කියනවා හින් දා නන්ද අලුදගමගේලා. මෙන්න සමග ජනබලවේගෙන් අහවලා හිටේෙනවා මෙන්න කීප දෙනෙ කෙටේෙනවා මේ අගතින ප්‍රාර්ථනවසා උත්සාහහි තමයි මේේතියෙන්නේ. කෞදඔබට ජනවරමක් දුන්නේ ජාත්‍යන්ද්‍රර මුූල්‍ය අර්රමුදලෙන් මේල ිච්චි මේ පළමු වාරිකෙන් ඔබට උත්තේජනඇතිීන තිබෙන්නේ මේ ආණ්ඩුවේ අමාත්‍ය මන්්ඩේ තෞදුරටත් පුළල් කර්ග. මේ අමාත්‍ය මණ්ලේ නඩත්තු කරඩ. ද ඔය ජාතන්දර මුූල්‍ය අර මුදලේ පළමුුණ නායවාරික ෑක කණ ත්සා කර. ඒනිසා මේ ජාతන්ర ర දെ యවාරිக்கே පවිච్చ කරල දේශ පాන්න ఉත්තේජන දෙෙන්ද ත්හ කරන. වන සහනලබාදීම වශෙන් ජత ො బిලියන දෙ ැන ంచ తిస్త శපాల ොරంంద විදි විනාස කල දාළ තවදුරට త్రජయ බංకො తాර්ථిක යක්බ ළි ప్්‍ර කාశකර ගැනීමේ. වස්ාව මයි රජය කටහිුතු කරන්න ඒනිසා අපි ඉතාම පැහැලිව කියනවා. මේ රජය කියන ආකාරය අනගතේ ආර්තික ප්‍රසා ණ මක්සිදවෙන් නෑ ගියෞෘදධ අපපි දන්නවා අර්ථික සසියට හතරයි දසම තුුණකින්. එවගේම තමයි ඉ කලින්සි අටක මට්ටමක සංකෝචනයක් ්‍රියාත්මක වුණා. මේ ආර්ථිකේ බරපතල සංකෝචනයක තුළ තමයි ක්‍රියාත්මක වෙන්න. නමුත් අපි උත්සා කරනවා නං මේ හුදු සහන ලබාදීම හරහා, ට නිස්පාර් ක්‍රාවල වර්ධන වෙනවා රටේ සේවානයුක්තය වැඩි වෙනවා. රටේ ගොවිමිම් අස්වදීම සිද්ධ වෙනවා. රටේ ජනතාවට තවතුරටත් ආදායම්මාර්ග උත්තීපන වෙනවා කියන්න වාසිබස් දරනනගේ මුලාාවක් මෙ මේ රජයේදේ ඇත්‍රම හැකාවක්ඇැ තෙනෑ ඊළඟ අුරුද්දධෙත් ය ලෝකබැන්ගකෝ ප්‍රකාශ කරනවා රජජය නතා රටසි හත්රයි දසම තුන ආර්ථික සංකෝචනයක් සිද්ව වෙනවා කියලා. ඒනිසා අනාගතේ. රටේ ආර්ථික සංකෝජන ව හර රට මනිසන් ගේ ටි කරගන්න සිද්ධ නවා. ිතර්ද රගන්න මනිස්සුන්ට. ඇමතිවරුන්ගේ වර ප්‍රසාධ වෙනුවෙන් තමන්ගේ පටි තක ගණනි මහර ඇමතිවරුන් වර ප්‍රාද ලබාදීම දරාගැසි ඉන්ට සිද්ව. ඉ රුද්ව කටතු කරන්න ගියොත් අනිවාරයම අවෘද්දගක වැඩිකාලේකට හිරේදාාන තත්ත්යකට ත්‍රස්ථ විරෝධී පණත සම්මද කරලා අනිවාරයෙන්ම මහජනතාව හිරේඩ දාන තත්්‍යයකට පරිර්තයගරන්න ආ්ඩු කිසිම ැතක් නැතුව පෙළග හිලයින්න්නවාක් කියනක් වෙතර කියන්නඕ. අප ඇතවසේම කියන්නට අවශ්‍යයි. අපි මේ ගොඩබේ රාජපක්ෂ මැතිතුමාගේ රජයේ බෞුත්තරය බිඳේල්ලපු කණ්ඩෑම විදිහට පෞගේ කාලයේ පෝලිම් යුගයක් තිබුණ අද පෝලිම් නැතත් කිව්වා හර සැපියම් ජාල සීම කරලා තිබෙනවා. අපි කියන්නට අවශ්‍යයි. ගෙන කියියපු දුෘර්ධාන්ත පාලනය පරාජයට පත්කිර වෙනුවෙන් අපට ීන්දුවක් ගන්න සිද්ධවන. පාලකයෝ මුක්ද තිීන්දු ගන්න කොටඒ පාලකන්ට එරේව. අපේ මහජන මතය පාර්ලිමේන්තුූ තුළත් රට තුළත් අපට කශේරුකාවක් තියාගට ප්‍රකාශ කරන්න සහිවිෙන් පෙනීන්ටට හැක්කියක්තිබ නිසාවෙන්. අනාගතේදී මේ ජුන්ට ආණ්ඩුව කොටස්කාරයෙකුවෙන්නේ නැකින ක අපි කියනවා. අපි නිදහස් ජනතා සංවිධානය විදිහයට. නිද ජනතතා සභාවවිදියයට අභි කියාන්නට අ වවශ්‍යයයි. අපි එකකාවන්නුව අපේ දහතුන් දෙනා ක්‍රියා කරනවා මේ ජුන්ටා ආණ්ඩුව ජනවරමක් නැති ආණ්ුව මේ මහජනතාවගේ වර ප්‍රසාද කොල්ලකමින් මහජනතාව ආර්ථික බංකොලොත්භාවයකට පත් කරලා වරමක් නැති මහජනතාව වරමක් දීල නදදි රනිල් රාජපත් ආණ්ඩුවත් එක හිටගනි නැකි එක බික් කියන්න ඕන විශේෂෙන්ම. ලක්තිරණය. बहुतකට එHर वටගෙනকে kuමක්.